ඇතර අපි මේ ළඟදිත් දුන්න රෝධපුටුවක් ඇත්තරම මේ වගේ රෝධපුටුවක්. ඉතින් ඒදිත් අපි එයත් නැවත අපේ ඒ කටයුතු කරාට පස්සේ අපිට බාර දෙන්න කියලා එක අපි කිව්වා. අදත් අපි ඒක කියනවා. අපි ඒක අද හොඳ ප්‍රතිඵලයක්. මොකද දැන් අම්මට දැන් මේක අපිට වසර 3 4කට ආසන්න කාලයක් තිබුණත් ඉතාලම හොඳ තත්ත්වෙම තාම තියෙනවා මේක. මේක පිරිසිදුව අම්මා මේ තවත් කෙනෙකුට අනාගතේ පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට ලස්සනට පිරිසිදුව තියාගන්න එක අපි හැමදෙනාගේම යුතුකමක්. ත්‍රිවිධගුණ වාද්‍ය ආයතනය කියලා කියන්නේ අපිට ලැබෙන සම්පත් ඉතාම හොඳ කළමනාකරණයෙන් යුතුව තවත් අයකට පරිත්‍යාග කරන එක තමයි අපේ මූලික යුතුකම. ඒ නිසා තමයි අද දවසෙත් මේ කටයුත්ත වෙනුවෙන් මේක ඉතාම ඉඩකඩ තියෙන හොඳ තත්ත්වයේ මේකක්. මේක හොඳට රැකගෙන තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන විදිහට අම්මා ලබා දුන්නොත් ඒක හරිම වටිනවා. ඒක තමයි අපේ අරමුණ. බොහෝ ප්‍රේක්ෂකගේ තුන දුන්නු දේ ආයි ගන්න මොකද්ද කියලා ඒක තමයි. ඒව හරි නෑ. ඒක තමයි අපේ රටේ Tamanta වැඩි කරගත්ත නම් ඒක දෙන්න ඕන. අන්න හරි අම්මා. ඒක තමයි වැඩි. ඒ නිසා මේ බුද්ධගෙන මකට මේ ගෙනියනවා මේ බඩුව මහත්තයා මෙච්චර කල් හම්බුදු කිව්ව මේ උනා දැන් ගහමු නැත්. ඔව් ඔව්. බොහොම ස්තුතියි අම්මා මේ අපි ඇවිල්ලා මේ කටයුත්තට එකතු වෙලා. එහෙනම් තාත්තට සුවය වෙන්න කියලා අපි ප්‍රාර්ථනා එකතු කරනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම අපි කොළඹින රොමෙලා ප්‍රනාන්දු නෝනටත් මම ළඟදිත් එතුමියට කතා කරා. තවත් රෝදපුටු තියෙනම් බොහෝ දෙනා ඇවිල්ලා අම්මා රෝදපුටු ඉල්ලනවා. මේ වෙද්දි රජයෙන්වත් කොහෙන්වත් රෝදපුටු ලැබෙන්නේ නැහැ. ලොකු හිඟයක් තියෙනවා මිනිසුන්ට ආර්ථික අපහසුතාව ගන්න ඇතුලේ ලොකු ප්‍රශ්නකාරී සත්‍යයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙනාම මේ හැම පින් කටයුත්තක්ම සිදු කරන්නේ ඒ එල් ප්‍රනාන්දු කියන සිය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ලස්සන හිතක් තියෙන රොමෙලා ප්‍රනාන්දු නෝනා අම්මා වෙනුවෙන් හැම පිනක්ම හැම දෙයක්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබටත් තව තව මේ වගේ කුසල් කර්ම කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ටීවී දකුණු මාධ්‍ය ආයතන ප්‍රාර්ථනා කරනවා. අපි අද සතුටු වෙනවා අම්මට අපිට කොහොම හරි උදව්වක් කරගන්න පුළුවන් වෙන එක. ඒක මොහොම සතුටක් අපි පුජ්‍යලයක් විදියට. හරි එහෙනම් අම්මා අරගෙන යන්න. මං එනෝ වෙලාවක තාත්තා බලන්න. හොඳයි.